නායකමුදා බෙතුමා ඒ මහත්මයා මාධ්‍යවේදී කියලා දැනගෙන පහර දුන්නද කියලා කියන්න දන්නේ නැහැ. බෙතුමා පින්වනයි කියද? එහෙම කිව්වද? මෙහෙමයි දැන් මාධ්‍ය වේදීන් ඒ ස්ථානයට ගිහිල්ලා යම් රාජකාරියට බාධාවක් කරයි කියන මතේ උඩ තමයි ഇതുමල්ල කියන්නේ. ඉතින් අපිට අවසාන වශයෙන් මේක ඇත්තටම කුමක් දුනේ කියලා දැනගැනීම සඳහා මේ වෙන විටත් පරීක්ෂණයක් කරන්න තීරණය කරලා තියෙනවා. ඒ තීරණේ ප්‍රතිඵල උඩ තමයි අපිට අදහසක් ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඔහු තමගේ සීමාව ඉක්මවලා ගිහිල්ලා රාජකාරියට බාධාවක් වෙන ආකාරයේ හැසිරුණා නම් ඒගොල්ලෝ ඒ උදවිය බලය පාවිච්චි කිරීම පිළිබඳව ලොකු දෝෂාරෝපණයක් අපිට කරන්න බෑ. නමුත් එහෙම බාධාවක් නොවන ආකාරයේදී කටයුතු කළා නම් එවැනි අවස්ථාවකදී පහර දීමක් සිදුවීම අපි පිළිගන්නේ නැහැ, යුක්තිසහගතයි කියලා. ඒක හරි, අපි දන්නේ නැහැ. ජනතාවගේ තොරතුරු දැනගෙන මේ අයිතිය අපි පිළිගන්නවා. ඉතින් අපි තාම හරියට නාවික හමුදාපතිතුමා තාම ප්‍රකාශයක් කරලා නැහැ මොන තත්ත්වයකටද ඒක කරේ කියලා. එතන ලොකු ගැටලුවකට අපි දැක්ක මාධ්‍යනුත් කතා කරලා තිබුණා. එතුමා මේ සිවිල් ඇඳුමින් ඇවිල්ලා කටයුත්ත කිරීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍යවේදීන්ට පහර දීම අපි කවුරු කරත් මේ හොඳයි කියලා හරි කියලා පිළිගන්නේ නැහැ. ඒක වැරදි. නමුත් මේකේ සුවිශේෂී තත්වයක් උඩ සිද්ධ වුණයි කියන කාරණය පිළිබඳව පරීක්ෂණයෙන් පස්සේ තමයි බලන්නේ.